අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ බිස්24 ව්‍යාපාරික සාකච්ඡාව සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල පීබී යාපා මහතා. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ආයෝජන ශාස්ත්‍රය පිළිබඳව. අපි අයිබෝවන් කිය ඔබව පිළිගන්නවා අපේ වැඩසටහනට. ඇත්තරම රටකට ඉතාමත්ම වැදගත් අංශයක් තමයි ආයෝජන, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව අපි අරගෙන කතා කරොත් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඉතිරි කිරීම ඉතාමත්ම අඩු මට්ටමක තිබෙනවා සාපේක්ෂ වශයෙන් වෙනත් රටවල් එක්ක සංසන්දනය කරනකොට, විශේෂයෙන්ම දියුණු රටවල් එක්ක බලනකොට. දළ දේශීය නිෂ්පාදිතයෙන් 22%-24% වගේ මට්ටමක, මම හිතන්නේ මේක කාලාන්තරයක් තිස්සේ එතරම් වර්ධනයක් දකින්නට ලැබෙන්නේ නැහැ. එකම තැන අර පල් වෙන තත්ත්වයක තමයි ලංකාව ඉතිරි කිරීම තිබෙන්නේ. ඊට අමතරව ලංකාවේ ණය බර වැඩි. කාලාන්තරයක් තිස්සේ ණය අරගෙන විවිධ රජයන් අපිට අපි ණය මත යැපෙන රටක් බවට පත් වෙලා තිබෙනවා. එතකොට ඉතිරි කිරීම අඩු නම්, ඒ වගේම ආයෝජන අවශ්‍ය නම් අපේ රටට, අපිට ප්‍රධාන වශයෙන්ම එකම විකල්පය බවට පත් වෙන්නේ මේ ඍජු විදේශීය ආයෝජන කියන ශාස්ත්‍රීය දිර්ගැන්වීම. මොකද ජනතාවගේ ඉතිරි කිරීම තුළින් ආයෝජනය කරන මුදල් සොයා ගැනීමට නොහැකි වෙනකොට අපිට විදේශීය ඍජු ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය වෙනවා. ඔබ තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා. ඔබ කොහොමද මේ ශාස්ත්‍රීය දකින්නේ? රටට කොහොමද මේක වැදගත් වන්නේ? ඔජාන්ත, අපි ඇත්තටම කිව්වොත් ඕනම රටක සංවර්ධනය සඳහා, විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම භෞතික සංවර්ධනය සඳහා, යටිතල පහසුකම්, ගොඩනැගිලි උපකරණ, ඒ සියලු සංවර්ධන කටයුතු සඳහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍යයි. එතකොට මේ ප්‍රාග්ධනය එක්ක රට තුළ ඇති වෙන්න ඕන. ඒක තමයි ඔබ කිව්වේ රටේ ඒ ආර්ථිකය තුළ තියෙන ඉතිරි කිරීම කියන එක. එතන රටේ ජනතාවගේ අතර සංසරණය වෙන මුදල් වලින්, ආර්ථිකය තුළ සංසරණය වෙන මුදල් වලින් විශාල කොටසක් ඉතිරි කර ගන්න පුළුවන් නම්, ඒ ඉතිරි වෙන මුදල යම් ආකාරයකට ප්‍රතිආයෝජනය කරන්න පුළුවන් ඒ භෞතික සම්පත් සංවර්ධනය සඳහා. ඒක පෞද්ගලික අංශය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාජ්‍ය අංශය වෙන්න පුළුවන්. ඒතර රජය සහ ජනතාව යන දෙපාර්ශ්වයම අත එවැනි මුදලක් නැත්නම් අනිවාර්යයෙන්ම අපිට යොමු වෙන්න වෙනවා එක්කෝ රටේ සල්ලි තියෙන පෞද්ගලික අංශයට, ඒකත් මදි නම් ආර්ථිකෙන් ඔබ්බට ගිහිල්ලා ඍජු විදේශීය ආදායම කියන මේ ආයෝජනය කියන පැත්තට අපිට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒතර 1978 ඉඳලා තමයි ප්‍රධාන වශයෙන් අපි මේ ඍජු විදේශීය ආයෝජන ලංකාවට ආකර්ෂණය කරගන්න යම් යම් ප්‍රතිපත්තිමය ක්‍රමවේදයන් හදලා ඒ වගේ කටයුතු සිද්ධ කරේ. දැන් මේ පිළිබඳ මම හිතන්නේ ඇත්තටම බොහෝ දෙනෙක්ගේ අදහස එච්චර ගැඹුරට නෑ කියන එකයි මගේ පෞද්ගලික පිළිගැනීම. ඔවුන්ගේ විශ්වාසය තියෙන්නේ රටේ සියලු සංවර්ධන කටයුතු සඳහා රජය මැදිහත් වී ආයෝජනය කළ යුතුයි කියලා. එහෙම වුණොතින් ඒක කරන්න බැරි දෙයක්. මොකද රජය සතුව එවැනි මූල්‍යමය සම්පත් නැහැ. ඔබ පැහැදිලිවම කිව්වා දැන් ඒ සඳහා වැඩි වශයෙන් අපි ණය ලබා ගන්නවා කියලා. රටක් සංවර්ධනයේ පහළ මට්ටමක ඉන්නකොට, විශේෂයෙන්ම සංවර්ධනයේ වෙච්ච රටවල් වලින් යම් යම් ආධාර මුදල් අපට ලැබෙනවා මේ කටයුතු සඳහා. ඒතරේ ආධාර මුදල් පාවිච්චි කරලා අපිට සංවර්ධන කටයුතු කරන්න පුළුවන්. අපි දන්නවා අපි මෑත කාලයක, නැත්නම් රටේ පහුගිය අවුරුදු 40-50ක ඇතුළත විශාල සංවර්ධන ව්‍යාපාරයක් තමයි මහවැලි ව්‍යාපාරය. ඒ සඳහා සාධාරණ ණය මත, එහෙම නැත්නම් ආධාර හැටියට විශාල මුදල් ප්‍රමාණයක් ලෝකේ රටවල් වලින් අපිට ලබා ගන්න පුළුවන් වුණා. නමුත් දැන් වෙනකොට එවැනි ආධාර අපට ලැබෙන්නේ නැහැ. ඒකට හේතු වෙලා තියෙන රටේ දළ දේශ නිෂ්පාදිතය ඉහළ මට්ටමකට ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට මම හිතන්නේ ඩොලර් 4000 පැනලා තියෙනවා. ඒ නිසා එවැනි ආධාර වලට හිමිකම් කියන්න පුළුවන් සංවර්ධනයේ තමත් පල්ලැහැ මට්ටමකින් රටක් විතරයි. ඒතර ශ්‍රී ලංකාවට පුළුවන් කමක් නැහැ තවත් දුරටත් ගිහිල්ලා සහනදායි ණය ලබා ගැනීම. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙන්නේ නැවත වාරයක් අර ඍජු විදේශීය ආයෝජන සඳහා යොමු වීම සඳහා. ඒ නිසා ඔව් දැන් අපි මේ කාලය කළමනාකරණය කර ගැනීමත් අවශ්‍ය නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මොන වගේ දැක්මකින්ද ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකාවට මේ ඍජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම සඳහා? ඔව් දැන් මෙතනදී වැදගත් වෙන්නේ දැන් මේ ඍජු විදේශීය ආයෝජන ඒ රටේ තියෙන ස්ථාවරභාවය, රටේ තියෙන ආර්ථිකමය වැදගත්කම, වෙළඳපළ තත්ත්වය,
ඒ රට කොයි හරියද පිහිටලා තියෙන රටේ තියෙන ශ්‍රම බලකාය හැකියාව ඒ වගේම රජයක් විසින් මේ විදේශීය ආයෝජකයන්ට දෙන ස්ථාවරභාවය සහ ඔවුන්ට දෙන විශේෂ පහසුකම් මොනවාද කියන එක මත තමයි ආයෝජන ගලාගෙන එන්නේ. ඉතින් ලංකා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හැටියට අපි විශ්වාස කරනවා මේ රටට ඉතා විශාල ප්‍රමාණයක් විදේශ ආයෝජන ලබා ගත යුතුයි. අපේ දැක්ම තියෙන්නේ 2020 වෙනකොට ඩොලර් බිලියන 5ක විතර වාර්ෂික විදේශීය ආයෝජනයක් ලබා ගත යුතුයි කියන එක. අපි ගිය අවුරුද්ද වෙනකොට මම හිතන්නේ ඩොලර් බිලියන 2.5ක විතර ඉලක්කයක් තමයි හඹා ගියේ. ඒ 2.4ක් වගේ ලබා ගැනීමට පුළුවන් වුණා. ඉතින් 2020 දී බිලියන 5ක් දක්වා ඉහළ යනවා කියන එක ඉතාමත් අපහසු කාර්යයක්. නමුත් ඒ අභියෝගාත්මක අභියෝගයට මුහුණ දීමට තමයි ආයෝජන මණ්ඩලය කටයුතු කරගෙන යන්නේ. ඇත්තටම දැන් මේක අභියෝගයක්නේ. දැන් ඔබ සඳහන් කරා පැහැදිලිවම අභියෝගයක් කියලා. මොකද ඩොලර් බිලියන 5ක් වසරක් තුල ආයෝජන විදිහට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම. ඒතර මේ සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒ කියන්නේ මේක ආයෝජකයෝ සාමාන්‍ය කීමට කියන්නේ හඳේ හරි ගිහිලා ආයෝජනය කරනවා. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ රටේ ඉන්නේ මුස්ලිම් මිනිස්සුද දෙමළ මිනිස්සුද කළු මිනිස්සුද සුදු මිනිස්සුද ඒක නෙවෙයි. ඔවුන්ට ආයෝජනය සඳහා පරිසරය අවශ්‍යයි. ඔවුන්ට ලාභ ලබා ගැනීම සඳහා ඒ පරිසරය අවශ්‍යයි. එතකොට එවැනි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මොන වගේ ප්‍රතිසංස්කරණද රටේ විය යුත්තේ? ඒ සඳහා මොනවද ඒ සඳහා මොන වගේ වැඩපිළිවෙලක්ද ඔබලා තුල තිබෙන්නේ? ඔව් ඇත්තටම මේක ඉතාමත් වැදගත්. දැන් අපි ඔය කතා කරපු බිලියන 5ක ආයෝජනය කියන එක ගැන පසුගිය දත්තයත් එක්ක බැලුවොත් 1978 ඉඳලා 2018 වෙනකන් රටට ලැබිලා තියෙන ඩොලර් බිලියන 17.4ක ඍජු විදේශ ආයෝජනය. එයින් 2015 ඉඳලා 2018 වෙනකන් ඒ අවුරුදු 4 ඇතුළත බිලියන 5.8ක විතර ආයෝජනයක් ලැබිලා තියෙනවා. ඒ සඳහා විශාල ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කරලා තියෙනවා. තවදුරටත් සිදුවිය යුතුයි. එකක් තමයි ආයෝජන මණ්ඩලය බොහොම උත්සුක වෙලා ඒ තමන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා පහසු කිරීමේ කටයුතු කරන්න උන ආයෝජකයත් එක්ක දිරිගැන්වීම සඳහා. දෙවෙනි එක තමයි රජය මගින් ආර්ථිකය ව්‍යාපාර කටයුතු ලිහිල්කරණය පිළිබඳ කටයුතු වෙන්න ඕනේ. ඒකම ස්ථාවර ප්‍රතිපත්තියක් තියෙනවා. රටක පැහැදිලි වෙළඳ ප්‍රතිපත්තියක් තියෙනවා. රටක පැහැදිලි ආයෝජන ප්‍රතිපත්තියක් තියෙනවා. රටක ඉතාමත් පැහැදිලි ඉඩම් භුක්ති විඳීම පිළිබඳ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. දේශපාලන ස්ථාවරභාවයක් තියෙන්න ඕන. ජාත්‍යන්තර වෙළඳාම ගැන නිවැරදි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. මේ ආකාරයට මේ සියලු කටයුතු ව්‍යාකූල තත්ත්වයක තියෙනවා නම් අපි කොච්චර උනන්දු වුණත් ආයෝජකෙක් එහෙට ඇවිල්ලා සල්ලි දාන්නේ නැහැ. අපි හැම වෙලාවෙම දැනගන්න ඕන හිතන්න ඕන මේ ආයෝජන බලාපොරොත්තුෙන් ඉන්නේ අපි විතරක් නෙමෙයි. ලෝකේ විවිධ රටවල් දිනු වෙන රටවල් මේ විදේශීය ආයෝජකයන්ට ගිහිල්ලා දොරට තට්ටු කරනවා අපේ රටේ ඇවිල්ලා ආයෝජනය කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි කොච්චර ගිහින් කිව්වත් ඔවුන් බලන්නේ ඔවුන්ට වඩාත් වැඩි ඵලදායිතාවයක් තියෙන වැඩි සහන ලැබෙන වඩා ස්ථාවරභාවයකින් තියෙන රට මොකක්ද ආයෝජනය කිරීම සඳහා කියලා. ඒ නිසා ශ්‍රී ලංකාව ඔවුන් ආයෝජනය කරන එක රටක් පමණයි. ඒ නිසා බොහෝ වෙලාවට හිතනවා නෑ මේ ආයෝජකයෝ ලංකාවට එනවා මේ ලංකාවේ තියෙන සුවිශේෂී හේතු නිසා ඒවා බලපානව නැතුව නෙවෙයි. නමුත් ඒකම වුන් බලනවා මේකෙන් තමන්ට දීර්ඝකාලීනව යම්කිසි ප්‍රතිලාභයක් තිබෙනවා කියන කාරණේ. අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ BIS24 ව්‍යාපාරික සාකච්ඡාව සමග. දවසම කතා බහ සිටින්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල පීබී යාපා මහතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ආයෝජන ක්ෂේත්‍රය පිළිබඳව. දැන් ඔබ ඇත්තටම වෘත්තිකයේ ඔබ මම හිතන්නේ මේ ආයෝජන දිහා බලන්නේ ඉතාම ස්වාධීන තමන් වෘත්තියවේදියෙක් විදිහට මේ කරුණුකාරණා දිහා ඔබ බලන අනිවාර්යයෙන්ම. එතකොට අපේ රටට මේ ආයෝජන ගෙන්වා ගැනීම සඳහා ඇති වෙලා තියෙන ගැටලු මොනවද? අපි මොනවද निराකරණය කරගත යුත්තේ? මේක දේශපාලන ભેදකින් තොරව මොන පක්ෂය බලයේ හිටියත් අපි රටක් විදිහට ආයෝජන ගෙන්වා ගැනීමේදී මොන වගේ අඩුපාඩුද මොන වගේ ගැටලුද අපි निराකරණය කරගත යුත්තේ? ජයන්ත, ඉස්සෙල්ලාම රටක් හැටියට අපි තේරුම් ගන්න ඕන අපට ආයෝජන අවශ්‍යයි කියන එක. ඒක අපේ ප්‍රතිපත්තිර යන්න ඕනේ. ඒක දේශපාලන ભેදකින් තොරව රටේ ඉදිරි සංවර්ධන සඳහා ඍජු විදේශීය ආයෝජනය අවශ්‍යයි කියන එක තැනට අපි එන්න ඕනේ. දෙවෙනි එක තමයි ඒ ආයෝජන ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ ඉතාමත් ස්ථාවර ප්‍රතිපත්ති කීපයක් තිබිය යුතුයි.
එකන්නේ ඒ ඔවුන්ගේ ආයෝජන කොස්තර තුරට සිරයිද එමනැත්තන් ඉදිරි රජයක දීව වෙනස් වේද ඒ කාලෙකාට රජ්‍යා නකට මේ ප්‍රතිපති මාරුවෙනකොට ඒ ඇතිවුණු ගැටලූ මේ ආයෝජන කෙරෙහි දැඩි ලෙස රිනාත්මක බලපෑවා නේද ලංකා අනිවාර්යෙන් මේ සිදුවෙන ඒ සියලු දේවල් වලින් ආයෝජන ආයෝජකයන් දිරිගැන්වීම කෙසේ වෙතත් ආයෝජකයන් අධෛර්යමත් වෙනවා. ඒක වලක්වා ගත යුතුයි. එනිසා දේශපාලන පක්ෂ සහ සියලු දෙනාම යම් ස්ථාවර ප්‍රතිපත්ති මාලාවකට එන්න. ඒකම තමයි මේ කටයුතු දැන් අපි කිව්වොත් එහෙම අපේ ඒ ඕනම දෙයක් ඉඩමක් නිරවුල් කරගන්න ගියත් එහෙම නැත්නම් ආයෝජනයක් ඇතුව ඒ සඳහා ආයෝජනය කරලා කර්මාන්තශාලාවක් ඇතිකරන්න ගියත් ඉඩම් ලබා ගන්න ගියත් මේ කාලය ඉතා විශාල වශයෙන් ලංකාවේ වැයනවා. ඒ සඳහා අනුමැතිය ලබා ගන්න ගියත් දැන් අපි තුමු හෝටලයක් හදන්න අනුමැතිය ලබා ආයතන විශාල සංඛ්‍යාවකට යන්න වෙනවා. ලබා ගැනීම ඒ බලපත්‍ර ලබා ගැනීම කාලේ ඒව අඩු කරන්න ඔබලා යම්කිසි විශාල වැඩ කොටසක් පිළිවෙලක් තිබෙනවද? විශාල වැඩ කොටසක් කරලා තිනවා ජයන්ත. ඒ නිසා තමයි මං හිතන්නේ පහුගිය අවුරුදු 4 ඇතුළත අපිට විශාල ආයෝජන ප්‍රමාණයක් ළඟා කරගන්න පුළුවන් වුණේ. එතනදී විශාල වශයෙන්ම උත්සාහ කරේ ඔය ව්‍යාපාර කරන්නේ ලිහිල් කිරීම. අපි කියනවා ease of doing business කියලා. ඒ සඳහා අපි ඇත්තටම කණ්ඩායම් 10ක් විතරපත් කරලා ඔවුන් විශාල වැඩ කොටසක් කරලා තිනවා. ඒ නිසා තමයි අපේ ජාත්‍යන්තර නිර්ණායක වෙලනොත් අපි කියන 11කින් විතර ඉහළ යන්න පුළුවන් වුණා ගිය අවුරුද්දේ. අපි බලාපොරොත්තු වුණා මේ අවුරුද්දේ තවත් ටිකක් අපි ඉහළ යයි කියලා. ඉතින් දැන් ඒව තමයි අර ජාත්‍යන්තර ආයෝජකෙක් රට දිහා ඔවුන්ගේ ආයෝජන කිරීමට පෙර බලන පෙර ලකුණු කාරණා. අපේ රට කොතනද ඉන්නේ අනිත් අයට සාපේක්ෂව වගේ තැන්වලද? ඊළඟට දේශපාලන ස්ථාවරත්වය වැදගත්. ප්‍රතිපත්තිවල තියෙන ස්ථාවරත්වය වැදගත්. වෙළඳාම ලිහිල්කරණය කියන එක වැදගත්. දැන් මෙතනදී පාස්කු ප්‍රහාරය කොහොමද ආයෝජන සඳහා බලපාන්නේ? අනිවාර්යයෙන්ම දැන් මේ වැනි දේවල් බලනවා. නමුත් ආයෝජකයන් ජීවත් වෙන්නේ පොළොවේ පාය ගහලා. ලෝකේ හැම රටකම වගේ මෙවැනි දේ සිදු වෙනවා. නමුත් වඩා වැදගත් වෙන්නේ ඒ වගේ අපි කොච්චර ඉක්මනට පාඩම් ඉගෙන ගන්නවද? ඒවට අපි දක්වන ප්‍රතිචාර මොනවාද? ඒ වගේ අපි නැවත යථා තත්ත්වයට කොච්චර ඉක්මනටපත් වෙනවද කියලා. ඒ නිසා අර සංචාරකයන් එනවා වගේ හදිසියේ ප්‍රහාරයක් ගියාම එකපාරම ආයෝජකයෝ හැරිලා යන්නේ නැහැ. ඔව් මේ වෙලාවට කියන්න පුළුවන් අපි මදක් නැවතිලා විමසිල්ලෙන් බලා සිටමු තව මාස දෙකක්. ඒ කියන්නේ ආයෝජන වලට යම්කිසි බලපෑමක් ඇති වුණ බව ඔබට හැඟෙනවද? සභාපතිවරයා විදිහට. මම හිතනවා. එන්න හිටපු ඒවා අඩු වුණා හරි මොකක් හරි ගැටලුවක් ඇති වුණා. කාලය පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඔවුන් නැවත වාරයක් හිතන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් එතනදී අපිට පුළුවන් නම් ඔවුන්ගේ විශ්වාසය දියුණු කරන්න දැන් රට යථා තත්ත්වයට පත් වෙනවා. අපේ ප්‍රතිපත්තිමය කරුණු වල වෙනසක් සිද්ධ වෙලා නැහැ. දැන් ආයෝජකයන්ට ආයෝජනය කිරීමේ හැකියාව ලංකාව තුළ තියෙනවා, ස්ථාවරභාවය තියෙනවා කියන එක ඒ විශ්වාසය ඇති කරන්න පුළුවන් නම් ඔවුන් අනිවාර්යයෙන්ම ලංකාවට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් එතනදී තමයි මම හිතන්නේ අපි අර සිද්ධියක් වෙන එක වළක්වන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. නමුත් සමහර දේවල් අපිට කරන්න බෑ. එවැනි දේවල් නොවෙන්න පුළුවන්. එතකොට දැන් ලංකාවට ආයෝජන ගෙන්වා ගැනීමේදී මොන වගේ ආයෝජනද ලංකාවට ආකර්ෂණය කරගන්නේ කියන එක පිළිබඳ ඔබලාගේ තක්සේරුවක් තිබෙනවාද? විශේෂයෙන්ම අපි ගමු සංචාරක ව්‍යාපාරය ගත්තාම ඊට ආශ්‍රිත හෝටල්, ඒ ආශ්‍රිත සේවා. එතකොට රට ඉදිරියට අරගෙන යනකොට මේ හැම ආයෝජනයක්ම ලංකාවට ගේන්න බෑනේ. අපි මොකක් හරි ප්‍රතිපත්තියක් තිබෙන්න ඕන, දැක්මක් තිබෙන්න ඕන. ඔබ හිතන්නේ මොකක්ද? ඔව් දැන් අපි ඇත්තටම ආයෝජනයක් දිහා බලන්නේ ආයෝජකයාගේ පැත්තෙන් විතරක් නෙමෙයි. අපි රට පැත්තෙන්නුත් බලන්න ඕනේ. එතන යම්කිසි සමවර්තාවයක්, සමතුලිතතාවයක් ඇති කරගන්න. රටේ එන ආයෝජනය රටේ රැකියා උත්පාදනය කරනවාද? ඒ රැකියා මොන මට්ටමේද? ඉහළ පෙළේ රැකියාද? එහෙම නැත්නම් ඉතාමත් පල්ලැහැ මට්ටමේ රැකියාද? ඒක ගැන අපි වැඩි අවධානය කරුණු පහක් පැත්තෙන් අපි බලනවා. එකක් තමයි කොච්චර රැකියා ආයෝජනයේ ප්‍රමාණය කොච්චරද? දෙවෙනි එක එකින් ලැබෙන රැකියාවල ප්‍රමාණය කොච්චරද? ඒ රැකියාවලින් ලැබෙන රට ආර්ථිකයට ලැබෙන ආදායම කොච්චරක් වගේ වේද? තුන්වෙනි එක තමයි ඒ ලැබෙන නිෂ්පාදනය කරන භාණ්ඩය හෝ සේවාව ජාත්‍යන්තර වෙළඳාමට විශේෂයෙන්ම අපනයනය සඳහා යොමු වෙනවද? එක්ස්පෝර්ට් රෙවෙනියු එකක් එනවද? විශේෂයෙන්ම අපි උත්සාහ කරනවා අපි ඒකට කියනවා එක්ස්පෝර්ට් කැටලිටික් ඉන්වෙස්ට්මන්ට් කියලා. ආයෝජනය අපනයන ප්‍රවර්ධනය කිරීමේ ආයෝජන. මොකද ලංකාව තුල නිෂ්පාදනය කරන්න පුළුවන් අගේ එකතු කිරීමක් පමණයි. සමහර වෙලාවට පිටින් අමුද්‍රව්‍ය රැගෙන ඇවිල්ලා ලංකාව තුල අගේ එකතු කිරීමක් කරලා පිටට යනවා. දැන් උදාහරණයකට හරියට ඇඟලුම් කර්මාන්තය ගන්න. දැන් ඩොලර් බිලියන 5ක එහා පැත්තෙන් ඉලක්කයකට යන කර්මාන්තය. නම් මේ සඳහා අවශ්‍ය කරන සියලු අමුද්‍රව්‍ය ලංකාවට ගේනවා. නමුත් ලංකාව තුල ඉතා ඉහළ අගේ එකතු කිරීමක් කරලා නැවත ලංකාවෙන් එළියට ප්‍රතිආපනයනය කරනවා. ඒ නිසා ලංකාවේ වෙළඳ ශේෂයට
ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් වෙලා තියෙනවා එක පැත්තකින් ඇඟලුම් කර්මාන්තේ. දෙවෙනි එක තමයි ලංකාවේ මම හිතන්නේ ලක්ෂ දෙකකට විතර රැකියා ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා යම් යම් ශාස්ත්‍රවල මේ සඳහා. ඉතින් ඒ නිසා ඒ දෙපැත්ත බලන්න. තුන්වෙනි එක තමයි ජාතික රජයට මේන් ලැබෙන ආදායම කොච්චරද. අපි ගොඩක් වෙලාවට බදු සහන රාශියක් විශාල බදු සහන ප්‍රමාණයක් ලබා දෙන ආයෝජනයක් ආකර්ෂණය කරගන්න. අපි මේ තියෙන අනිත් ප්‍රශ්න සියල්ලම වහන්න අර ළමයෙකුට මේ කසාය තිත්ත කසායක් දෙනකොට සීනි හැන්දක් කලින් කවනවා වගේ අපි ආයෝජ්‍ය කරගෙන නෑ නෑ ඔයාට අවුරුදු 25ක බදු සහනයක් දෙනවා ඒ නිසා එන්න කියලා. දැන් මේක නෙවෙයි හරි ප්‍රතිපත්ති. ඒත් අතට ඔබ ඔය කියවුවහම මේ කාරණාත් අහන්නේ නැතුවම බෑ. අපි දන්නවා මාධ්‍යවේදීන් ලෙස පසුගිය කාලවල් වල මම හිතන්නේ විවිධ රජයන් තිබිච්ච කාලවල වලදී මේ BOI ඒ කියන්නේ ආයෝජන මණ්ඩල සහන ලබාගෙන ආරම්භ කරපු ගොඩක් දේවල් ඔවුන් මේ ආයෝජන කළා නෙවෙයි තිබුණේ. ඔවුන් මේ සහන අරගෙන තමන්ගේ සමහර දේවල් පුළුල් කරගත්තා මිසක් මම හිතන්නේ ගොඩ සමහර කට්ටිය මේ රටට දායකත්වයක් දුන්නා කියලා. ඉතින් දැන් ඔබ මම ඉදිරිපත් කරන තර්කයම නැවත සාක්ෂාත් කරනවා. ඒක තමයි මේ ප්‍රතිපත්තියේ තියෙන ඒ උපාය මාර්ගයේ තියෙන අඩුපාඩු. දැන් ඒව පිළිබඳ විමර්ශනයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද? ඔබලා මොනවද කරන්නේ මේ සඳහා? ඒ සඳහා අපි දැන් ආයෝජකයෙක්ගේ ආයෝජන යෝජනාවක් ලැබුණාම ඔය කියන කරුණු රාශියක් මත ඒ ආයෝජන ඇගෙයීමකට ලක් කරලා තමයි අපි ඒ ආයෝජනය සඳහා අනුමැතියක් ලබා දෙන්නේ. දැන් ඔබ දන්නවා අද රට වැටලා තියෙන ආර්ථිකමය තත්ත්වය අනුව බදු සහන ලබා දීම ඉතාමත්ම අපහසුයි. ඒ නිසා අපි වැඩි හරියක් උත්සාහ කරන්නේ අර පහසු කරලීම පැත්තෙන් ඔවුන්ට වැඩි පහසුවක් ලබා දීලා ස්ථාවරත්වය පිළිබඳ ඔවුන්ට වැඩි විශ්වාසයක් ගොඩනගලා ඒ හරහා ආයෝජන ලබා ගන්න. දැන් ඔබ ඇහුවා මොන වගේ ආයෝජනද ගන්න කියලා. මම හිතන්නේ අර සේවා මේවට වැඩි අපි පුළුවන් තරම් මැනුෆැක්චරින්, එහෙම නැත්නම් නිෂ්පාදනයට අදාළ ආයෝජන ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. ලංකාව ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ අගීකృత කිරීමේ මධ්‍යස්ථානය බවට පත් වෙනවා නම් රටේ විශාල ප්‍රමාණයක් උගතුන් ඇතුළු අනිත්‍ය රැකියා අපේක්ෂා කරනවා නම් මෙන්න මේ කරුණු දෙකත් අරගෙන රට පිහිටලා තියෙන තැන ගැනත් හිතලා ඒකට සුදුසු ආයෝජන තමයි මේ දවස්වල තෝරා බේරාගෙන යන්නේ. මම හිතන්නේ ඒක ඉතා වැදගත් වෙන මොකද බොහෝ දෙනෙකු අපිට ලංකාවට කරන චෝදනාව තමයි නිෂ්පාදනාර්ථකයක් නෑ ලංකාව තුළ කියන කාරණේ කියනෝනේ. ඔබට බොහොම ස්තුතිවන්තව අපි සාකච්ඡා කරන මේ පිළිබඳව. අපි අද සාකච්ඡා කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල පීබී යාප මහතා සමඟ අද BIS 24 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකෙන් හමුවෙමු.